සියල්ලෙන් සපිරි ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය අද වෙනකොට තියෙන්නේ මොන වගේ තත්ත්වයකද? අතර මේක ඉන්න හිතෙන රටක්ද නැත්නම් යන්න හිතෙන රටක්ද? මේ වගේ දහසකුත් එකක් ප්‍රශ්න මේ රටේ සාමාන්‍ය මිනිසුන්ට තියෙනකොට මැතිවරණ සූදානමකුත් තියෙනවා. මැතිවරණය පැවැත්වෙයිද? එහෙමත් නැත්නම් තවත් කල්යයිද? මේ හැම ප්‍රශ්නයකටම නිවැරදි උත්තරයක් බලාපොරොත්තු වෙන අපි එක්තරා චරිතයක් සම්බන්ධ කරගන්න අද වැඩසටහන් සූදානම්. එතුමව හම්බ වෙන කලින් අපි මහජනතාවගේ අදහස් මේ සම්බන්ධයෙන් මොන වගේ තැනකද තියෙන්නේ කියලා මහජන මතයට ඉඩක් දෙන්න සූදානම්. මේ මහජනෙන් මතයෙන් පස්සේ අපි යන්න සූදානම් සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභාවට. අපේ රටේ ඉන්න දේශපාලඥයෝ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන මිනිස්සු නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට ගරු කරලා ඡන්දයක් තියයි කියලා රටවැසි හැටියට අපි බලාපොරොත්තු වෙනවා. ඡන්දයක් තියෙනේ හොඳයි මේ වෙලාවේ. ඇත්තටම කියනවා නම් මේ වෙලාවට අනිවාර්යම ඡන්දයක් ඕනේ. මම හිතනවා මේ අවස්ථාවේ හැටියට රටට මැතිවරණයක් අවශ්‍යයි කියලා. ඒ නිසා අධිකරණයේ තීන්දුව පරිදි අවශ්‍ය කටයුතු කෙරේ කියලා බලාපොරොත්තු වෙනවා. ඡන්දයක් තියන එක නම් මේ වගේ තියෙන ගැටලු අවස්ථාවදී හොඳ මදි කියලා තමයි මම කියන්නේ. දුප්පතාගේ ඇඟීම ගැන දුප්පතායතර ඇඟීම ගැන දන්නේ. ධනපතියෙක් දන්නේ නැහැ නේ. මම නම් කියන්නේ මේ වෙලාවකට ඡන්දයක් යා යුතු නැහැ කියන එක තමයි මහා ජනතාවන් අපේ අදහස. ඡන්ද දෙන එක අයියේ දැන් අරකයි. ලංකාවේ අයියේ දැන් සල්ලි නැහැ කියලා කියනනේ. එතකොට දැන් ඡන්ද වලට කොහොමද සල්ලි? ගොඩක් කට්ටිය දැන් කොළඹපත්තේ වුණ කට්ටියත් හරි ගමේපත්තේ අපි අර කැලේපත් වෙන කට්ටියත් හරි ගොඩක් දුක වෙනවා. මම නම් හිතන්නේ මේ වෙලාවේ ඡන්දෙකට යන එක හොඳයි. ආර්ථික අර්බුදයක් තිබ්බත් මේ තමයි මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට මේ දවස්වල දැවෙන ප්‍රශ්න බවට පත් වෙලා තියෙන දේවල්. ඉතින් අපි මේ ප්‍රශ්න පිළිබඳව කෙටියෙන් නිවැරදිව එතුමන්ව සම්බන්ධ කරගැනෙමින් උත්තර ලබා ගන්න බලාපොරොත්තුවක් තිබෙනවා. කවුද එතුමන්? ඒ තමයි මැතිවර කොමිසමේ හිටපු සභාපති, ඒ වගේම වර්තමාන සීමා නිර්ණය කිරීමේ කොමිසම සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහත්මයා. මහින්ද මහත්මයා අයිවන්. අයිවන්. ටිකක් නිෂ්කලංක පරිසරයක අලුත් ආයතනයේ රාජකාරි බාර අරගෙන වගේ. අපි ඉන්න තැන් ඇතුලේ නම් කාමරනේ. මේ වගේ මිදුලේ මේ වගේ වැඩසටහනකට සහභාගී වෙන එක සතුටු කරුණක්. ඒ හින්දම තමයි මෙතන අපි සූදානම් කරගත්තේ. මහින්ද මහත්මයා, පළවෙනියට මේ වගේ දෙයක් අහන්න හිතුණේ තමයි දැන් වර්තමානයේ තියා බලනකොට ඔබතුමන් බොහෝ කාලයක අත්දැකීම් පරිපූර්ණ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විදිහට අද ඇත්තටම රට තියෙන්නේ මැතිවරණයකට යන්න පුළුවන් තැනකද බැරි තැනකද? මේ ඡන්ද විමසීම මේට වඩා අවුරුද්දකටත් පෙර තියෙන සිවිච් එකක්. ඒක කැඳවන්න පුළුවන්කම තිබුණා 2021 සැප්තැම්බර් 20 ඉඳලා. නමුත් මොන හරි හේතුවක් හින්දා මැතිවරණ කමිෂන් සභාව නිවේදනය නිකුත් කරේ නැහැ. 2022 ජනවාරි මාසෙ මේක කල් තිබ්බා. දැන් මේ ඇත්තටම මේ පාලන ආයතන දුවන්නේ අවුරුද්දක් වැඩියෙන්. ඒකෙන්ද මේ ඡන්ද විමසීම තියලා නව සභිකයන් තෝරාපත් කර ගැනීම අත්‍යවශ්‍ය එකක්. ඊයේ දවසේ උණුසුම් පුවත් මවපු දෙයක් බවට පත් වුණා. රජයේ මුද්‍රණාලාධිපතිතුමිය කියනවා මේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළා ඒවා නිකුත් කරන්න විදිහක් නැහැ. අපිට මුදල් ගෙවන්නේ කොහොමද? අපිට පේමන්ට් එක කරන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව අපිට දැනුම් දෙන්නේ නැතුව කියලා. මේ අවස්ථාවේ අපි උපකල්පනය කරමු ඔබතුමා තමයි මැතිවරණ කොමිසමේ සභාපති ධුරේ හොබවන්නේ කියලා. ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? එහෙම සභාපති හැටියට ගන්න ක්‍රියාමාර්ගය මන් තීරණය කරන්න වෙන්නේ. මං එතනට ඒ උරුවට නැග්ගොත් නේ වතුරට බැහැලා නේ. මම නැගලා ඉන්න කියලා. මම වතුරෙන් එළියේ ඉන්න කෙනෙක්. උඩ ඉන්න හින්දා ඒක කියන්න අමාරුයි. නමුත් කමිෂන් සභාවේ සභාපතිවරයා ඒ වගකීම බාර කෙනා නම් මේ වෙලාවේ කරන්න පළවෙන්නේ එක තමයි. අපේ කමිෂන් සභාවේ ඉන්න කණ්ඩායමයි දේශපාලන පක්ෂයි අදාළ ආවශ්‍යක සේවා තියෙන අයත් එක්ක ක්ෂණික සාකච්ඡා මාලාවක් තියලා මොකද කරන්න පුළුවන් කියන්නේ. printer ballot papers ගහන්නේ නැත්නම් නියම දවසේ ඡන්ද විසිය තියන්න බෑ කියන එක පැහැදිලි. මේ වෙන්නේ ඒ දේ වෙන්න බැරිද? ඡන්දේ කල් දවන්න තවත් උපක්‍රමයක් වෙන්න බැරිද? printer කියන්නේ මම අහලා තියෙන විදිහට දවල් ඔරුව ගන්න පුළුවන් කියලානේ. ඔව්. එතකොට ඡන්දේ අවලංගු වෙන්නේ නැතුව ඡන්දේ දුවන්න පුළුවන් කවද්ද printer එකට දෙන්න පුළුවන් කියලා. ඒ ප්‍රමාණය අහලා. හොඳයි. මගේ අදහස තැපැල් ඡන්ද ලකුණු කිරීම පෙබරවාරි මාසේ අග අන්තිම දවසේ වුණත් ඡන්ද විසීම මාර්තු 9 තියන්න පුළුවන් කියලා. ඊට කලින් ඒක 28 වෙනිදාටවත් ඡන්ද මේ තැපැල් ඡන්ද ලකුණු කිරීම දාගන්න 27 28 දෙකට නම් අඩුම ගානේ 20 වෙනි දවස් එම නැත්තම් 21 වෙනිදාවත් මේක නිකුත් කරන්න ඕනේ. එතකොට ඒක නිකුත් කරන්න ප්‍රෙස් එකට බැලට් පේපර්ස් දවල් වරුවේ ගහලා දෙන්න පුළුවන්ද? ඔව්.
දැන් ප්‍රින්ටිං වලට කඩදාසි තියෙනවනම් ඒකට අවශ්‍ය අනිත් තින්ත යනාදී තියෙනවනම් මේක දාරින් ඔවුන්ගේ වැටුපට උඩ නෝම් එක ඔවුන් කළ යුතු නියම වැඩ කොටස් ප්‍රමාණය කළමනාකරණය කරොත් ප්‍රින්ටර්ට ඒක කරන්න පුළුවන්ද බැරිද කියලා මම දන්නේ නැහැ. මම මේ වැඩේට ගිහපු නිසා තමයි නොකිය කියන්නේ මේ වෙලාවේ නිලධාරීන් හරියට Taman රාජකාරිය කරන්නේ නැහැ කියන එක. නෑ 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 නිලධාරී ප්‍රෙස් එක දවල් වරුවේ විතරක් කෙලවලා බලට් පේපර්ස් ගහන්න බෑ. ඒ මැෂින් රෑ එළිය වෙනකන් දිවා රෑ නොතකා වැඩ කරන්න ඕනේ. ඉතින් ඒවට රෑ වැඩ කරන්නයි කියලා බල කරන්න බෑ. ඔතන තමයි තියෙන ප්‍රශ්නය. ඒක මොටිවේට් කරන්න ඕනේ. ඒ මොටිවේෂන් එක මුදලින්ද සාකච්ඡා කළද කියලා කරන එක ඒක කමිෂන් සභාවයි ප්‍රින්ටයි මහා භාණ්ඩාගාරයේ ලේකමුයි ඒකට එකතු වෙලා කතා කරලා විසඳ ගන්න ඕනේ. ඒකම දේශපාලන පක්ෂත් එක්කත් කොහොමද මේක කරන්න පුළුවන් කියන එක දේශපාලන බලධාරීන් එක්ක කතා කරලා විසඳීමකට යන්න ඕනේ. වර්තමානයේ ගැන කතා කරමුකෝ. ආර්ථික අර්බුදයක් තියෙනවා. ඒක මූලික කරගෙන දවසින් දවස මැතිවරණය කල් යනවා. දැන් අපි උපකල්පනය කරමු මේ අවුරුද්ද අවසාන වෙනකල් දෙසැම්බර් මාසයේ වෙනකල්ම රටේ ආර්ථිකය ශක්තිමත් කරගන්න අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ කියලා. ඒක මූලික කරගෙන අපිට දිගින් දිගට මැතිවරණ කල් දාන්න පුළුවන්ද? එහෙම වෙච්ච රටවල් ලෝකේ තියෙනවද? මැතිවරණය කල් දෙමීම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ වලට යන එක. මැතිවරණය කල් දාන්න ඕන නම් මැතිවරණ ඕන නැත්තම් ලෝකල් ගවර්න්මන්ට් එකත් ඕන නැහැ. දැන් ප්‍රොවින්ස් කවුන්සිල් ලොරු වරන් යන්න දීලා හරි තියෙන්නේ. ඒ පාර්ලිමේන්තුවත් ඕන නැහැ. කවුරු හරි කියයි ජනාධිපතිතුමත් එපා. එහෙම බෑ. ජනතාවගේ නියෝජිතයෝ මොන විදියකින් හරි පත් කරන්න ඕනේ. ආර්ථික අපහසුතා කියන එක මේ මිලියන් 10 බිලියන් 10 රටේ වියදම එක්ක තිබ්බම විශාලම දෙයක් නෙවෙයි. මොකද ඩොලර් ඕනේ නැහැ මේ ඡන්දෙට. මොක කිසිම දෙයක් පිටරටින් ගේන්නේ නැහැ. බලට් පේපර්ස් ගෙනල්ලා තියෙන්නේ. තින්ත ගෙනල්ලා තියෙන්නේ. ඡන්දේ තියෙන සිකියුරිටි මෙෂර්ස් අපිට සුළු වශයෙන් මේ ඡන්දේදී අඩු කරොත් මේ යන මුදල ඉතුරු කරගන්න පුළුවන්. ඔතන හිතෙන්නේ නැද්ද මේ විදිහට මැතිවරණේ කල් දාන එක වැරදි පූර්වාදර්ශයක් කියලා? වැරදි පූර්වාදර්ශයක් නෙවෙයි, වැරදි එක වැරදිමයි. පූර්වාදර්ශයක් උනත් නොනත් මැතිවරණ නියමිත දවසට නොපැවැත්වීම මහා පාපයක්, අපරාධයක්. සල්ලි නැත්තම් අපි මුලින්ම කතා කළා මේකට විසඳුමක් හොයාගන්න තිබුණා. ඡන්ද එකපාරට තියන්න නැතුව කඩින් කඩ. මොකද මේ ලෝකල් ගවර්න්මන්ට් එක එක දවසෙ තියන්න ඕනේ කියන එකක් නැහැ. මේ පළාත් සභා ටික අද වෙනකොට මේ ආණ්ඩුකාරවරුන්ට ක්‍රියාත්මක වෙනවානේ. රෝහල් ටික ඒ විදිහම ක්‍රියාත්මක වෙනවා, පාසල් ටික ඒ විදිහම ක්‍රියාත්මක වෙනවා. මෙතන නැත්තේ മന്ത്രിවරු ටික, මේ මේ ඇමතිවරු ටික, මේ කාර්ය මණ්ඩලය විතරයි. ඔවුන් අලුතෙන් දාගත්තා කියන්නේ මෙතෙන්ද විශාල බරක් තව රටට එකතු වෙනවානේ. කොච්චරද බර? අපේ පළාත් සභාවල වියදමෙන් 90%කට වැඩි ප්‍රමාණයක් යන්නේ ඔය දැන් තියෙන වියදමට. එහෙනම් මොකටද පාර්ලිමේන්තුව? මේ පාර්ලිමේන්තුවක් නැතුව දුවන්න පුළුවන්. මරණාධාර සමිතියට අපි සභාපති ලේකම් තෝරගන්නේ. අපි තෝරගන්නේ නැතුව කාට හරි රස්සාවක් දීලා ලිපිකරු වෙපත් කරගෙන යාට ගිනුම් තියන්න කියන්න පුළුවන්. අපේ පාසල් වල ආදිච සංගම වලට කොට නිලධාරි මණ්ඩල සමාජිකයන්ගේ පුරවැසියන්ගේ ඡන්දෙන් තමයි පාලන ක්‍රමය තීරණය කරගන්න ඕනේ. එහෙම තියන්නේ නැති තාක්කල් මේ පලස්සබත් සම්පූර්ණ නීති විරෝධී දෙයක්. මේ රජයේ නිලධාරීන්ගේ පාලනය හොඳයි කියන අය හරියට බලන්න ඕනේ නිලධාරී පාලනයේ තිබිච්ච රටවල් කොහොමද තියෙන්නේ කියලා. පලස්සබා සුදුවලියෙක් පලස්සබා එපෙයි කියලා වැරදි චිත්‍රපටියක් ඇති කරලා තිනවා. ඉතින් ඒ දේ වෙන දිහා ඇයි මෙච්චර කාලයක් බලන්නේ මේ නිලධාරින් මන්ද? ඉතින් නිලධාරින් නෙවෙයි ජනතාවට ඕනේ කමක් නැහනේ. අනිත් එක පළාත් සභා දකුණේ අය ඉල්ලපු දේකුත් නෙවෙනේ. ඔක උත්තරට දෙන්න අකමැති බවනේ තියෙන්නේ. පළාත් සභාව බලය විමධ්‍යගත කිරීමට රජය අකමැති. ඔත කොහොමද පැහැදිලි එහෙම කියන්නේ? බලය දීලා නැහනේ කොහෙවත්. දැන් ඒකනේ පළාත් පාලන ආයතනවල වුණත් මෙච්චර සභිකයෝ වැඩි වැඩක් කරන්නේ නැහැ කියන්නේ ඒවැය තියෙන බලය පළාත් සභාවරගෙන. පළාත් සභාවල තියෙන බලය පාර්ලිමේන්තුව වරගෙන. පාර්ලිමේන්තුව මන්ත්‍රීවරු තමයි මරණාධාර සමිතියේ ප්ලාස්ටික් පුට දෙන්නේ. පෙර පාසල් විවෘත කරන්න යන්නේ. ගමේ බස් හෝල් එක විවෘත කරන්නේ. පාරේ බෝක්කෝ විවෘත කරන එකටත් එන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී. පළාත් පාලන ආයතනය ප්‍රභූන් විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරපු කරන්න පටන් ගත්තා. ඒ ප්‍රභූන්ගේ ගෝලයෝ හැටියට ඒගොල්ලන්ට ඡන්ද එකතු කරලා දෙන කට්ටියක් හැටියට පළාත් පාලන ආයතනවල සභිකයෝ පත් කරගෙන ඉන්නවා. ඒක දැන් තියෙන ප්‍රභූතන්ත්‍රවාදය. ප්‍රභූතන්ත්‍රවාදය සහ ප්‍රභූන්ගේ අන්තවාසිකයෝ හැටියට අර ලෝකල් ගවර්න්මන්ට් වල ඉන්න මෙම්බර්ලා ක්‍රියා කරනවා.
දැන් පළාත් පාලන මැතිවරණයේ පනත සංශෝධනය කරනවානේ. ඔව්. සභික සංඛ්‍යාව වැඩි කරන්නත් ඔයගේ යෝජනාවක් වෙනවා. කොහොම තමයි ඒ කාලේදී මැතිවරණ කොමිසමේ සභාපති ධුරය හොබවන්නේ. දැන් ඒ දවස්වල සභික සංඛ්‍යාව වැඩි කරපේක. දැන් මේ කාරණියත් එක්කමයි මම ගන්න කල්පනා කරේ. ඒකයි සභික සංඛ්‍යාව වැඩි කරපේක ඔබතුමාට හිතෙන්නේ නැද්ද දැන් කරගත්ත අනුවණකමක් කියලා? අන්න ඒකත් ඔය මිත්‍යාවක් තමයි. පළාත් සභා සුදුවලියෙක් කියන දුෂ්තරතුරම තමයි ඒකත්. මේ සභික සංඛ්‍යාව වැඩි මොරටුව මහනගර සභාවට, අම්බලංගොඩ නගර සභාවට, කොළඹ මහනගර සභාව වගේ සභා යම් කිසි ගානකට විතරයි. මොකද 1969 ලංකාවේ සභිකයෝ 9000කට ආසන ගානක් හිටියා. ලෝකල් ගවර්න්මන්ට් වල. ඔව්. කවුරුවත් ඒක කියන්නේ නැහනේ. දැන් මේ සභික සංඛ්‍යාව වැඩි වෙන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. වැඩි වුණාට පස්සේ මේකේ අවුට්කම් එකක් වෙනවා, ප්‍රතිඵලයක් තියෙන්න ඕනේ. ඉතින් එතකොට එදා අවුට්කම් එකක් තිබුණාද නැද්ද? අවුට්කම් එකක් නැත්තේ ඇයි? ඒක අවුට්කම් එක නැත්තේ පාර්ලිමේන්තුව ලෝකල් ගවර්න්මන්ට් එකේ වැඩ අරගෙන තියෙන නිසා. ලෝකල් ගවර්න්මන්ට් එකට ඒගොල්ලන්ගේ වැඩ කරන් යන නිදහස. ඒගොල්ලන්ට අවශ්‍ය දේ කරගන්න එක දේශපාලනයේ ස්වායත්ත කරන්න ඕනේ. ඒක තමයි අපි කියන්නේ බලේ විමත් දෙක තව කරන්න ඕනේ කියලා. මට ඒ දවස්වල මොකක් කතා කරන්න දෙයක් ප්‍රසිද්ධි. මම අපි තවමත් කතා කරනවා. 13 විතරක් නෙවෙයි 13 plus කියන එකවත් වෙන්න ඉන්න කෙනෙක්. හිතෙන්නේ නැද කතා කරන එක විතරක් මේකට තේරුමක් නැහැ. නැත්නම් මොකද අපි ජනතාව දැනුවත් කරනවා මට දේශපාලනය කරන්න බෑනේ. මම දේශපාලන පක්ෂ හැමෝම එක්ක සාකච්ඡා කරලා අපි දන්න විදියට ජනතාව දැනුවත් කරනවා. ජනතාවගේ ඔළුවේ තියෙන්නේ කවුද අපේ නායක, අහවල අය නායක. කාගෙද මේ බලවේගේ, ආවලාගේ බලවේගේ. පෙළපාලියනවා, රැස්වීමට යනවා, අප්පුඩි ගන්නවා, ඡන්ද දවසර ඡන්ද දෙනවා. ඡන්ද දීලා බලන් ඉන්න තවරුදු පහක් යනකම් ඒකලා කරනවද නැද්ද කියලා. ඒකත් නැතුව ජනතාවට අපි කොච්චර කියනවද? ආපසු කැඳවීමේ බලය වෙනුවෙන් පෙනී ඉන්න. මැතිවර නීති ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී ඉන්න. වෙනද අපේ අදහස අපි පුවත්පත් වලින් හරි කියවලා. දැන් අද ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය අල්ලගෙන ඉන්නවනේ දැවැන්ත මාධ්‍ය ජාලයක් විදිහට. ඒගොල්ල කවදාවත් කොතනවත් ඕක කියනවද? බලය විමද්දගත කිරීමට කතා කරන්න ගිහපු ගමන් මෙන්න රට බෙදෙනවයි කියලා කෑ ගහනවා. මගේ අදහස අපේ රටේ මෙතනට යෑම මිත්‍යා වෙපුරු වීමට සැබෑ අදහස නොකීමට. විශාල වගකීමක් මාධ්‍යවලට. හැමෝම බලගෙන ඉන්නේ මිත්‍යාව කියන්නේ ආගමික මිත්‍යාව විතරක් නෙවෙයි දේශපාලන මිත්‍යාව. දුෂ්තරතුරු ජනගත කළා ජනතාව මෝහයෙන් පත් වෙලා ඉන්න එකට නිලධාරීත්වයක් කියන්න ඕනේ. අපි හැමෝම දේශපාලඥයෝ. ඒක වෙනස් කිරීමේ එකම බලය තියෙන තැන තමයි මාධ්‍ය. ඇයි බලය විමධ්‍යගත කරන්න ඕනේ කියන එකට ලංකාවේ වැඩසටහන් කොච්චරද දීලා තින්නේ? 13 එපා කියන එකට දීලා තින්නේ කොච්චරද කියලා බැලුවොත්. දැන් මේ තියෙන තත්ත්වයක 13 පූර්ණ වශයෙන් බලාත්මක කරා කියලා තේරුමකුත් නැහැ නේද? ඇයි ලංකාවේ ජනතාවට ඒ තමන්ගේ ප්‍රදේශයෙන් පාලනය වෙන පොලිසියක් තියෙන එක වරදක්ද? ඔබතුමා කියන 13 බලත් පූර්ණ වශයෙන් බලාත්මක කරන එක හොඳයි කියන තැනත්. එහෙනම් 13 එකඟ කරේ මොකටද? පළාත් සභාවට දැම්. හැබැයි ඉතින් ওই කාරණේ එළියට දාපු ගමන්ම 13 පූර්ණ වශයෙන් බලාත්මක කරනවා කියලා ජනාධිපතිතුමා කියපු ගමන්ම වෘත්තීය සංගම් නියෝජනය කරමින් මහා සංගම්. කවුද වෘත්තීය සමිතිය? ඔක්කොම එක කණ්ඩායමක් නේ. ඒ උද්ඝෝෂණය කරන පිරිස හරි හෝ වැරදි හරි ඒගොල්ලන්ගේ මතය කියන්න අයිතියක් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එතකොට 13 දැම්මේ ඇයි? එතකොට මේ 3-2 තිබිච්ච ආණ්ඩු කීයක් තිබුණාද? ඇයි ඒව එහෙනම් අයින් කරේ නැත්තේ? පාර්ලිමේන්තුව තව කුඩා කළා. පළාත් සභා ඒවට නිසි බලය දීමක් දුන්නෝ. දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමයේ තියලා දිස්ත්‍රික් වලට එකතු වෙන්න දුන්නා නම් පළාතේ තියෙන කැමැතිනම්. කැමැතිනම් එකතු වෙනවා ඉන්නවා, කැමැතිනම් එකතු වෙනවා. දැන් මේ වගේ දේවල් ගේන්න බැරි කොතනද ගැටලුව තියෙන්නේ? බැරි කමක් නැහැ. බැරි කම වෙලා තින්නේ අපේ දේශපාලන දර්ශනය, දේශපාලනඥයන් සහ දේශපාලනඥයන් මේවන සුසමා දර්ශය වෙලා තින්නේ. අපි බලය, රැකගත් බලය, බලය දිනා ගැනීම, රැකගත් බලය පවත්වාගෙන යෑම, මේ බලය අපෙන් පස්සේ අපේ කාටද දෙන්නේ කියන එක මිසක් සැමට යුක්තිය කියන එක ගාවලවත් නැති නිසා. ඒ කියන්නේ පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට කිසිම කෙනෙකුට මේක ගැන දක්මක් නැද්ද? හැමෝටම තියෙනවා. ආ තනිතනිය කතා කරොත් හැමෝටම තියෙනවා. අපේ රටේ බලය ගන්න ඕන නම් උතුරේ ජාතිවාදී විකුණන්න ඕනේ, නැගෙනහිර ජාතිවාදී විකුණන්න ඕනේ, දකුණේ ජාතිවාදී විකුණන්න ඕනේ. ජාතිවාදයයි ආගමයි වික්කොත් තමයි අපේ රට හදලා තියෙන විදියට බලය ගන්න. නමුත් ඒක ජාතිවාදී විකුණනොත් නැත්තම් බඩගින්න. ඔය දෙක ඇරෙන්න එකම එක අවස්ථාවක දෙකක නැත්තම් වෛරය. ඔය ටික ඇරෙන්න මහා ආණ්ඩු පෙරලීමේදී මිනිස්සු අතරේ බලන්නේ එක්ක පලි ගැනීම, හිට මේ අයලා වලාපි අලුත් කට්ටියක් ගැනීම, නැත්නම් බඩගින්න අපට කෑම දෙනවා කියන එක.
එහෙමත් නැත්නම් රට ජාති ආගම අපේ පළාත අපේ ආගම අපේ ජාතිය ආයුධ අතට ගැනීමේ සිට ඡන්දය දක්වා ඔක්කොටම අපේ දේශපාලන කර හැබැයි මේ තනි තනියම පුද්ගලයෝ හැටියට ගත්තොත් මේ දේශපාලඥයෝ ඉතාම හොඳ මහත්තරු හොඳ නෝනාවරු හැමෝටම දර්ශනයක් තියෙනවා. නමුත් මේගොල්ලෝ එකට බලයට වාඩි වුණාට පස්සේ ඒක අතාරින්නේ කොහොමද පවත්වාගෙන අපේ රටේ දීර්ඝ කලක් තිස්සේ 1900න් පස්සේ සමහරලාට ඊට කලින් වුණත් ජනතාව ගොනු කරලා දින්නේ අනිකාට විරුද්ධව අනිත් එක යනවා මිසක් ඉන්දියාවේ වගේ we are indian කෙනෙක් උඩ නෙවෙයිනේ. We are singhalis, we are tamils, we are muslim කෙනෙක් උඩ. We are sri lankan තමයි. අන්න ඒක තමයි ප්‍රශ්නේ. ඔන්න ඔබ දැන් තමයි හරි ප්‍රශ්නට ආවේ. මේක විසඳ ගන්න තියන්නේ අපි දේශපාලනඥයන්ට බැනලවත් චෝදනා කරලා නෙවෙයි. අපි ශ්‍රී ලංකන් කියන එක ඒක ජනගත කරාම ඔය හැබැයි මට හිතෙනවා අපේ પરම්පරාව හිටපු කාලේ අපි පුංචි කාලේ හැදෙනකොට අපිට එකම ಜಾති වේදේ වරෙමයි තිබුණේ නැහැ. ඊට පස්සේ කාලෙක දැන් අවුරුදු 40ක් විතර අතර ඉන්න අයට හැදෙන්න උනේ ඉතාම දැඩි ಜಾතිවාදී ආගම්වාදී රටේ ඉන්නේ කොටස් දෙකයි එක්ක දේශ ප්‍රේමී එක්ක දේශද්‍රෝහි. එහෙම සංකල්පයක් තිබිච්ච කාලෙක හැදුන නිසා ඒ අය අතරේ ඒ කණ්ඩායම අතරේ තියෙන්නේ බෙදීවෙන් ඉව. හැබැයි දැන් අවුරුදු 30න් 15 වගේ ආපහු પરම්පරාවක් ඉන්නවා. සිපාහි 30යි වගේ එක් ශ්‍රී ලංකාවක් එක් ශ්‍රී ලාංකික ජාතියක් කියන එක පෙනී සිටිනයි. දැන් ඒක නිසා තරුණ දේශපාලඥයෝ බලපෑම් කරමින් ඉන්නවර වැඩිහිටි දේශපාලඥයන්ට අපේ වයසේ ඉන්න දේශපාලඥයන් උන් අතරමැද ඉන්න අයට ඔබත් එක් ශ්‍රී ලාංකික ජාතියක් වෙනුවෙන් යන්න ඕන කියලා මම විශ්වාස කරනවා. අවුරුදු 20ක් විතර වගේ යනකොට යම් ආකාරයක යහපත් දෙයක් ඇති වෙයි කියලා. හැබැයි අපේ මාධ්‍ය වලින් සහ පාසල් වලින් ළමයි මිත්‍යාවෙන් නැතුව යමක් විශ්ලේෂණය කළා මේක හරිද වැරදිද කියලා තීරණය කරන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයකයි මාධ්‍ය සංස්කෘතියකයි යාවොත් රට යහපත් වෙනකට යයි. නැතුව මේ දේශපාලන පක්ෂවල නායකයන් කවුරු මොනවා කිව්වත් කොච්චර හොඳ එක්කෙනාවත් ජනතාව ඒකට ලෑස්ති නැත්නම් ඒක කරන්න බෑ. අඩුම ගානේ අර තෙල් පොලින් දිවිච්ච කාලේ එකක් ඇති වුණා. පොලිව නොපැන ඉන්න පුරුදු වුණා ලංකාවේ ඇට. තාමත් පොලිව ඉන්න පුරුදුලා දින කට්ටිය. නෑ පොලිව ඉන්න පුරුදු වුණේ එකත් ලොකු දෙයක්. සිරිවා බණ්ඩාරනායක මෙතනියගේ ආණ්ඩුව තියන කාලේ පොලිව ඉන්න පුරුදු වුණාට පස්සේ ඩූස් ඇන්ඩ් ඩෝන්ට්ස් කියන එක මිනිස්සු ඉගෙනගෙන තියෙනවා. ඒක අපේ පාසල් වල ඉඳලා ඉගෙන ගත්තොත් අධ්‍යාපන ක්‍රමය වෙනස් වුණොත් සංස්කෘතිය සහ මාධ්‍ය සංස්කෘතිය වෙනස් වුණොත් මේ වැඩේ හරියයි. ඔතන නිකටවත් හිතෙන්නේ නැද්ද? දැන් තායිලන්තේ වගේ රටක් ගත්තොත් එහෙම තායිලන්තේ වගේ සමහරක් රටවල් ගත්තොත් එහෙම ඔවුන්ට පුංචි දරුවන්ටම පුංචි කාලේ ඉඳන් දෙනවා මේ හික්මීම කියන දේ විනය කියන දේ හදන්න. ඔවුන් සමහරක් කාලවලට පැවිදි ජීවිතය ඇතුළත් වෙනවා. එහෙම නැත්නම් ආරක්ෂකංශ නියෝජනය කරන සමහරක් සමාජිකින් බවට පත් වෙලා එතනින් පස්සේ ඔවුන් සාමාන්‍ය විදිහට සිවිල් ජීවිත ගත කරනවා. ඒ වගේ දෙයක් ලංකාවේ දරුවන්ට කුඩා කාලේදී මේ වගේ පුහුණුවක් විනයක් ලබා දුන්නොත් එහෙම විනය කියන එක අනිවාර්ය පැවිද්දෙන් හරි අනිවාර්ය යුද සේවයෙන් හරි ගන්න පුළුවන්. අනිවාර්ය කිරීමෙන් සහ දඬු වෙමින් කිසිම විනයක් හදන්න බෑ. දැන් මං යුද හමුදාවට බොහොම මගේ මිතුරෝ ඉන්නවා ඉතාම හොඳයි. නමුත් සේවය අත්හැරලා අයින් වෙච්ච අය ඉතාම හොඳද? නැත්තම් උපවිදි වෙච්ච අය ඉතාම හොඳද? ඒක ගන්න බෑ. ඉතාම හොඳ පැවිදි සිල්වත් පැවිදි ජීවිතය ආදර්ශ නරකට ගත කරනත් හමුදාවෙත් ඉන්න හැම තැනම ඉන්න ඒක හදන්න වෙන්නේ ගෙවල් වල ඉඳලා පොඩි කාලේ ඉඳලාම සාමාන්‍ය ජීවිතේ ඉඳලාම පාසල් අධ්‍යාපනයෙන්ම විතරයි. ඒකට වෙහෙසෙන්න ඕනේ ගුරුවරු පල්ලි පන්සල් කෝවිල් දේවස්ථාන විහාරස්ථාන ඔක්කොගෙම දහම් අධ්‍යාපනය ඔය හැම එකම දෙනවනේ. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමේ තරඟයට දාපියක නැතුව සාමූහිකව වැඩ කිරීමේ අවශ්‍යතාවය එකා සැමට සැම එකාටත් කියන සම්පකාරයේ උතුම් සංකල්පයේ තියෙන එක ඒව හරහා නැවත ජනගත කළා. මම මේ තරුණ પરම්පරාව ඉතා දක්ෂයි ඉතා හොඳයි. ගම් වතුරක් කිව්වොත්
නායෑමක් කිව්වොත් ආහාර බෙදන්න ඕන දෙයකට එනවා. හැබැයි ඒගොල්ලෝ මේ පොදු ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිවෙත වැඩකට හරි අමාරු ඉගෙන ගන්න. හැබැයි එනෝ දැක්ක පහු ගියේකදී ගෝල් පේච් එකේදී. මං කියන්නේ ඇවිල්ලා ජනාධිපතිතුමාය උපක්‍රමයේ හරි වෙච්ච ඊට පස්සේ වෙච්ච ප්‍රතිප්‍රහාරද ප්‍රහාරද ගැන නොකිය මං කියන්නේ පොදු කාරණයකට එකතු වෙන ලක්ෂණය වත්මන් තරුණ පරම්පරාව තුල ඇවිල්ලා තියෙනවා. නාම යෝජනා බාර දුන්නටත් පස්සේ මැතිවරණ දිනයක් දැම්මටත් පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයට පාර්ලිමේන්තුවට එහෙමත් නැත්නම් මේ කොමිසමට හැකියාවක් තියෙන මැතිවරණේ කල් දාන්න. දැන් පාර්ලිමේන්තුව මං හිතන්නේ කරන්න කල් තියෙනවා කියලා. ශ්‍රේෂ්ඨාධිකරණයට පුළුවන්. දැන් වර්තමානයේ දිහා බලනකොට මේ වියදම් කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂවල නියෝජිතයන්ටවත් මේ ඡන්ද අපේක්ෂකයන්ටවත් දැනුමක් තියෙනවා කියලා මේ පනත ගැන. රුපියල් 20යි නේ කොට්ටාසයක එක්කෙනෙකුට වියදම් කරන්න පුළුවන් කොට්ටාසෙට. ඔව්. 1500ක් නම් ඉන්නේ. චන්දදාක රුපියල් 30000යි. එයාට තනියම එයාගේ ලීෆ්ලට් එකක් ගහලා බෙදන්නත් ඒක මදි වෙන්න පුළුවන්. ඒ මොනොත් පක්ෂෙන් ගහලා දෙන්න ඕන. දැන් අපේ ගමේ 18000ක් විතර ඉන්න ඉඳන් මේ ලක්ෂ 3000ක් විතර වියදම් කරන්න පුළුවන් පක්ෂෙට. 20 ගානේ නෙමෙයි ඒකන 108ක්. ලක්ෂ 2000ක් විතර වියදම් කරොත් පක්ෂෙන් ඒක ගහලා දුන්නොත් මගේ අදහසේ 20 මදි. ඒකෙන් වෙන්නේ මිනිස්සු වංක ක්‍රම හොයාගන්න ඉඩ වලට යනවා නීතිය කඩන්න. ඔව් හැබැයි ඒක ආපු එක හොඳයි ඔය පනත. කවදා හරි ඔහොම වියදම් නියාමනයක් නැත්නම් ඔව් කෝටිපතියුන්ට ඡන්දේ දිනා ගන්න පුළුවන්. ඒ කියන්නේ කොහොමද හිතන විදිහට මුදල් මූලික කරගෙන අදටත් ඡන්දේ දිනන්න පුළුවන් කියන තරක වගේ දින්නේ. ඒකම රඳාපවතින්නේ නැහැ. නමුත් ඒකේ බලපෑමක් තියෙනවා. මොකද මුදල් බෙදලා නෙවෙයි ජනමාධ්‍ය හරහා ඇති කරන ප්‍රචාර දැවැන්ත ප්‍රචාරේ මගෙන් ඇහුවොත් ලංකාවේ ඡන්දවලදී මුදල් රඳා පැවතුනේ මර බලයේද කියලා ඡන්ද දිනීමට ඒ දෙකම නෙමෙයි. විද්‍යුත් චුම්බක තරංග තමයි ඒක බලපෑවේ. ගුවන් විදුලි සහ ටීවී තරංග සහ මුද්‍රිත අකුරු. මම කියන්නේ ඕනම කෙනෙකුට ජනමාධ්‍ය පාලනය කරන්න පුළුවන් කෙනාට මේ ඒක නියාමනය කරන්න යම්කිසි විසඳුමක් විකල්ප නියාමනය කිරීම නැහෙනි. පෞද්ගලික මාධ්‍ය අනිත්‍යක සමාජ ජල නියාමනය නෙවෙයි පාලනය නෙවෙයි ඇත්තටම. එකඟතාවමත ක්‍රියා කිරීමෙන් පමණයි යෝග විසන්න පුළුවන්. කන්ට්‍රෝල් කියන වචනේ හරියන්නේ නැහැ. රෙගියුලේට් කියන එකත් හරිනේ. ඔබතුමාගේ රාජ්‍ය සේවයේ අවුරුදු කාලන කොච්චරද? තාමත් රාජ්‍ය සේවයේනේ. ඔව්. මගේ මේ වෙනකොට මම අවුරුදු 5ක් ගුරුවරයෙක් කැඩේ ඉඳලා තියෙනවා. ඉලෙක්ෂන් එකේ ඉඳලා තියෙනවා 37ක්. SLS කැඩට් හැටියට එකක් ඉඳලා තියෙනවා. 6යි 38යි 44යි. දැන් දෙකයි 46යි. ඔය තනියම සමහරක් දේවල් වලට සටන් කරනකොට හිතුන්නේ නැද්ද නිකමටවත් මං වගේ තව 4-5 දෙනෙක්වත් යකෝ මේ රටට හිටියනම් කියලා. නෑ එහෙම නෑනේ. මංට වඩා දක්ෂ මට වඩා අවංකව බය නැතුව ක්‍රියාත්මක කරන උගක් ඉන්නවා. මම පොර ජාතකයේ කියන එකෙන් මිදිච්ච කෙනෙක්. මට ගෙන් ඇහුවොත් තව කොච්චර කල් වැඩ කරන්න බලාපොරොත්තු වෙනවද කියලා. හෙට නැවතුනොත් හෙට නවතිනවා. හැබැයි මං හිතනවා තවමත් මට අවුරුදු 2ක් 3ක් 4ක් වැඩි වුණොත් 4ක් මගේ පෞද්ගලික අදහස 72න් පස්සේ කවුරුත් ඉන්නෝනේ විස්ප්‍රාප්තුර නාලා ගෙදර. මොකද 72 කියන එක මම ඒක හදාගෙන තියෙන්නේ ලංකාවේ එක්තරා දේශපාලඥයෙක් රාජ්‍ය බලය ගත්තේ 72න් නිතරම දක්තලෙත්. ඒක නිසා 72 තමයි මගේ ගන්න. හැබැයි දේශපාලඥයන්ට මම කියන්නේ 72න් නවතින එක. හැබැයි හොඳටම Tamanට බෑ කියලා අර අපි කියනනේ බකමූණගේ වයසට ආවයි කියලා කතාවල් හැමතිටම කියන මට්ටම එහෙම කරන් ඉන්න මට්ටමට වැටෙනාන් පස්සේ ඒ වෑර රැඳිලා ඉන්න බෑ. අවසාන ප්‍රශ්නේ මේ සැරේ මැතිවරණයේදීවත් සාමාන්‍ය මිනිස්සු මේ රටේ නියෝජනය කරන සාමාන්‍ය පුරවැසියෝ බුද්ධියට මුල් තැන දීලා තමන්ගේ කතරේ පාවිච්චි කරන්න ඕන කියන තැනේ අපි හැමෝම ඉන්නේ. වෙනදත් හිටියේ ඒ මතෙමයි. හැබැයි සමහරක් අවස්ථාවල්දී අපිට වැරදුනා අතත් කියලා හිතෙනවා. මේ වෙලාවදීවත් අපි මේ විදිහට පාවිච්චි කරන්න ඕනේ. ඔබතුමා මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයා විදිහට අද වෙනකොට සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභාවේ සභාපති ධුරේ හොබවනකොට ඒ අත්දැකීමුත් එක්ක සාමාන්‍ය ජනතාවට දෙන්න තියෙන පණිවුඩයක්. ඔබ ආපු එකම තමයි. අපි ඉන්දියාවේ තමිල්නාඩුවේ තරුණයෝ මම ඉලෙක්ෂන් කමිෂන් එකේ ඉඳිද්දි කමිෂන් ඉන්න කාලෙත් අපි ඒ ස්ලෝගන් එක කිව්වා අපට ඕනේ කියලා. No donation for vote. No promises for vote කියලා. ඡන්දේ සඳහා පොරොන්දු හෝ ප්‍රධාන අවශ්‍ය නැත කියලා. Responsible voting කියන්නේ. වගකීම් සහිතව ඡන්දේ දීම. තමන්ගේ ඡන්දය තමන් කැමති විදියට
කාගේවත් බලපෑමට ලක් නොකවි තමන්ට කැමති විදිහට නොබියව වගකීමෙන් යුතුව පාවිච්චි කිරීම තමයි කරන්න ඕනේ කියන එක. ඒක මොන පක්ෂයටද මම දැක්කා මේ මූණ පොතේ තියෙනවා ස්ලෝගන් එකක් bad voting last long කියලා. නැත්නම් long times වගේ එකක්. මට හරියට මතක නැහැ. වැරදි ඡන්ද ලෙස ඡන්දේ භාවිත කිරීම දීර්ඝ කලක් පවති. ඒක උඩ තිබිච්ච එක තමයි. නරක ලිංගික කර්තව්‍යයන් ඉක්මනින් ඉවසන්නේ. මේ මිනිසුන්ගේ මතයේ තිබුණා ඡන්ද ප්‍රතිඵල වෙනස් කරනවා කියලා. ඒකට කතාවක් තියෙනවානේ රුසියන් කතාවක් කියලා. ඡන්දේ ප්‍රතිඵල සැබෑ ප්‍රතිඵලය ලැබෙන්නේ ඡන්දේ දෙන අයගෙන් නෙවෙයි ඡන්දේ ගණන් කරන අයගෙන් කියලා. පැහැදිලිද? ඒ කියන්නේ හොරට ගණන් කරනවා කියලා. අපි ඒක නැති කරානේ. හැබැයි යෝගියම ඇමරිකන් කියවමනත් තිබිලා තියෙන ලක්ෂණ. ඡන්ද විමසීම අවසන් වූවහම ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වී ඒකාධිපතිවාදය ආරම්භ වෙයි කියලා. හැමෝටම අවස්ථාව දීලා විනිවිදභාවයෙන් යුතුව විවිධ අදහස් අරගෙන සාකච්ඡාවෙන් සම්මුතියෙන් ක්‍රියා කරනවා. ඒකට හරියන කණ්ඩායමක් තෝරාපත් කරගන්න එක තමයි අපේක්ෂකයන් පත් වෙනවා කියලා අපි බලාපොරොත්තු වෙමු. මට එක පක්ෂයකටවත් කණ්ඩායමකටවත් ප්‍රොමෝට් කරන්න හරි ඩිමෝට් කරන්න හරි කියන්න බැරි නිසා මට මගේ අදහස් සමහරව කියන්න බෑ. දැන් ස්වාධීනයි. හෘද වස්තුවේ තියෙන අදහස් හැමෝටම කියන්න බෑ. නොකිය යුතු දේවල් තියෙනවා. ඉතින් මම ඒකෙන් වැළකීලා ඉන්නවා. නමුත් ඇත්තම දේ මගෙන් ඇහුවොත් මම ලෝකල් ගවර්න්මන්ට් එකේ තුල දේශපාලනයේ රඳාපවතිනවා කියන එක. පක්ෂ දේශපාලනයේ රඳාපවතින එකට අකමැති කෙනෙක්. හොඳයි. අද දවසේ අපේ කතාබහට මේ දින සම්බන්ධ වුණේ සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභාවේ සභාපතිතුමා හිටපු මැතිවරණ කොමිෂමේ සභාපතිතුමා බොහොමත්ම ස්තුතියි මේ කතාබහට සම්බන්ධ වෙලා ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තියෙන මැතිවරණයේ සම්බන්ධිනුත් ඊට සම්බන්ධ තවත් කාරණා රැසක් ගැන බොහොමත්ම කෙටියෙන් බොහොමත්ම නිරවුල් අදහසක් මිනිසුන්ට දෙන්න එකතු වුණාට මොකද අපි නියෝජනය කරන්නේ සාමාන්‍ය මහජනතාව ඔවුන්ට හැම මොහොතකම සත්‍ය පැවසීම සත්‍ය සන්නිවේදනය කිරීමයි අපේ බලාපොරොත්තු වෙන නිසා ඒ කාරණේට එකතු වුණාට ඔබතුමාට බොහොමත්ම ස්තුතියි සමු දෙනවා ආයුබෝවන් කියලා ආයුබෝවන්